තු සදධර්මදේශනා හැම දෙනාට මාශිරුවාදේවා ලෝවා හැමදිනානටම සැත් පර්ථනා කරමින් මියවතු සදධර්මදේශනනාපවත් වනට අප පින් මත්ස්වාමින්න්හන්සේට අපි හඳදාගස් සාධ කාර ලබාදමින් ආර්ධනා කරමු මෙත්සෙත් පෙරදඩිකර ගනිමින් මෙත්සිතින් දම් අසන්නට මෙත් සදාහම් දේශන අධර්මශ්‍රවණයට ඔබ හැම දෙනාට මාරධනය. සාතහූ සාතහෝසාත අවසරයි අප පින්වත් ස්වාමින් මහන්සය. සමන්තා චක්හවාලිසු අට්‍රා ගච්චන්තුදීවතා සද්ධමන් මනිිරාජස්සමං මනිරාජස්ස සුනන්තු සගගමොක්කදං දමසවන කාලු අයංබදන්තා දමසවන කාලු අයංබදංතා නොම සාවන්නේ කාලු අයංබදංත නමුොතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස නමුොතස්සේ භගවිතුූ වරහතු සම්මා සම්බුද්ධස්ස හැමදිනාටම තෙරුවන්සන්න ප්‍රාථනා කරමින් හදෝ ව හැමදිනිෙක්ම ජවිතයට ඉතාම වැදගත් ධර්මකාරණර සක්ශ්‍රවනය කරන්න කළම්ඹ ටෙලිවිසන් මෙ සඳහම් වවිකාසේ උතුම් දාය කත ධර්ම දේශනාවක් එක්කයි මේ පංගතු මේකතු වෙලාඉන්නේ. පිගතුනි අද මේ ධර්ම දේශනාවේ පින් බර දායකත්ත ධර්මය කටයුතු කරන්නේ ඔස්ටෙලියාවේ සිට්නිි නුවර පදිංචි ශිරෝමේ සජෝතා අනෝමා ප්‍රියන්ති ගීතා කේෂිණ අනුෂා යසන්ති සුමුදු ඇතුළු මිතුරු මිතිරියන් එකතු වෙලා. මේ පිරිස එදදාස් නමසය හත ඉදස් නමසිය හැත්ත නමේ කියන කාලේ විශාකා විද්‍යාලය ඉගනුම ලැබු පිරිස. තිගේ ආදශිෂ පිරිස ඔස්ට්‍රෙලියාවේ සිටි නගරයේ වෙසෙන. ඒ කලයානු මිත්‍රියන් පිංහතු එකතු වෙලා තමන්ගගේ විදුහල ආරම්භ වෙලා වසරේ වයසෞරදු හැටක් පිරීම නිමිති කරගෙන මේ වසරේ විශාකා විද්‍යාල ඉගෙනම ලැබූ මේ හැම දෙනාටම වයිසෞරදු හැටක් සම්පූර්ණක වීම නිමිති කරගෙන තමන්ග විද්‍යාලේ ඒ අනෙක්සිියලු දෙනාටමත් ඒ ගුරුවරු ඇතුළු ඒ තමන්ට උගන්න පුේ හැම දෙනාට මාශිරු ආද ප්‍රාත්ථනා කිරීමත්. සුජිවත්තු ඉන්න හැමනටම නිදුක් නරෝගී සම්පත්තියේ සැලසේවාකෙන ආශිරර්වාද තාාර්ථනාව ඒ වගේම පරලව යන්නට ඒදනු තමන්ෙක් අධ්‍යාපනය ලැබපු තමන්ගේ යාලුව කල්්‍යානම මෙිතතුයූ මේ හැම දෙෙනනාටම පින් අනමෝධන් කිරීම අරමුණු කරගෙනත් ඒ වගේම ලංකා ඇතුළු ලෝකයේ මේ වෙනකොට මේ තියන කරනා වියසනයෙන් පිඩාවට පත් වෙලා ඉන්න හැම දෙෙනටම ආශිීර්වාද පාර්ථනා කිරීමත් ඒ වගේම තමන් හා සමකාලීන වධ්‍යාපනය ලැබූ විශාකා විද්‍යාලයේ අද ලෝකයේ රටරාටවල්ලොල ජීවත්වෙන ලංකාවේ ඉන්නේ හැම දෙනාට මිතුරු මිතුරියන්න්නේ හැම දෙනාටම යගේ පවුල්ලොලයි. ඒ සියලු දෙනාම සිහිපත් කලයි හැම දෙනාට නිදුක් නීරෝගේ සම්පත්තිය තුන්ළුවන්ගේ ආශිර්වාදය දීර්ගාය සම්පත්තිය උතුම් ධර්මාවබෝධයීම ලැබේවා කියන උතුම් මරමුණෙන් තමයි අද මේ ධර්මදානම පින්කම සිදු කරන්නටඒ දෙන්න. ති එහෙමනම් බණහන ඔබ හැම දෙනාටමන්. ර්මශ්‍රවණය කරන ලක්වාසි ලොවාසි සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දුරටුවක් බවටම පත්වේවා කියලා මුලින් අපි ආශීරුවාද ප්‍රාර්ථනා කරනවා. පිගතුනේ අද අපි මේ ධර්මාණු ශාසනාවෙන් කතා කරන්නේ කෙනෙ ජීවිතේ බනෑසීම කොයි තර තමන්ග ජීවිතයට උපකාරයක් වෙනවාද. මේ ධර්මය අහලා ඒ ධර්මය පුරුදු කරමේ මම කොහොමහරි ධර්මය අවබෝධ කරගන්නවා කියන අවංක උත්සායක් ගත්ත කෙනෙක්. හදිසියේ සිහිමුලාවෙලා ය මනතුරකින් ලෙඩකින් විපතකි මියගියත් ධර්මය දියුණුකරපු කෙනෙක් ආරක්ෂාවෙන් ආකාර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහෝම වැදගත් දේශනාවක් ඇසුරෙන් අද ඔබට මේ ධර්මය විස්තර කරලාදන්. පින්වතනි අපි කවරුත්. ද බණහනාය බනක් අහරන්නේ නැතුව අකුසල් කර කර පවුකාර ජීවිත ගත කරගෙන අපිට අපයි හොඳයි කියාගෙන ජීවත්වෙන මිනිස්සු ගැන නෙමයි අපි මේ අද කතා කරන්න. හොඳට බණහන හොඳට දන් පිංකං කරන සිල් ගුණ දහම් වඩන මේ ධර්මමාර්ගේ අවංක උසායක් අරගෙන ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න ශ්‍රාවකයෝ ඒ අගේ ජීවිතයේ මරනාසන්න මොහොත තමන් නොසිතපු විපතකින් ලෙඩකින් අනතුරකින් සිහිමුලා වෙලා මැරෙන්න්න පුළුවන්. අන්නවැනි මරනාාසන්න මොහොතේ ලඟඉන්න කෙනෙක්කුටුවත්. එක්කෝ තමන් බණහපු ස්වාමීන් වහන්සේ නමකට ළඟටඇවිල්ලා පිරිට්ටිකක් කියෙලා හිතහ දලා හිතපිහිටවන්න පරිසරයක් නැති වෙලාවක් වෙන්න පුළුවන්. අඩුගානය ඔබ පිම් පොතක් තියාගෙන අපි දන්නවා. සමහරයි කරපු පින්කල් ලියලා. පොත්තොල තියාගෙන ඉන්නවා. මන් මේ වගේ දම්පිංකංකර මම් මේ තරක් පිංකරලාති නවා ම මෙහෙම පිංකංකර මරණ මංචකේ මට මේ පින සිහිකරගන්න ලැබේවා කියලා උත්සාහයකින් ඒ පින් සිහිකර කර ඉන්නවා. හැබැ අපි දන්නේ නෑ මරනාසන්න වෙලා වෙක්කු ඇක්සිඩන්් එකක් වෙලා සිහිකල්පනාව නැතුව මොලේට වෙච්ච හානියක් තුළ සතිගනම් මැසින්නේකට. යි කරලා ඉඳලා එහෙම ඉදලා කෙනෙක් සහරලාට පණයන්න පුළුවන්. ඒ වෙලාවර පිම් පොතවත් කරපු පිින්කන් සිහි කරන්නවත් පුළුවන් වෙලාවක් නෙමෙයි. ඉළඟට සමහර රෝග තත්තු තියෙනවා භහාවනා කරත් නැතල් ලෙඩහැදන එක ලෙඩ හැදෙනවා. මොකදෝබ මම අපි කවුරුත් දරාගෙනඉන්නේ ලෙඩවෙන ශරීරයා. ඒ එක මේ ධර්මී හැසිරෙන සාාවක්‍යයන් ඉතා හොඳින් තේරුම් ගතයතු කාරණයක්. ඇයි අපිට මෙහෙම වුණේ මෙච්චර බනහාල මෙච්චර පංකන් කරලා ඇයි අපිටම මෙහෙම වෙන්නේ කියල හිතනවා. එහෙම හිතන්න්නම බොහෝ වෙලාවට ධර්මය ගැන් අවබෝධයක් නැති අයි. පංවතන බුදුරජාණන් වහන්සේ ලිඩවුණා. සාරිපපුත්ත මහරහතන් වහන්සේද ගිලංගුණා. මහාකාශප මහරහතන් වහන්සසිද් ගිලගුණා. මේ බුද්ධ ශාසනී තුළ කිසිම රෝගයක් අඩුමගානය කයට කිසිම අපහස වක් නැතු වැඩ සිටිය අනං ඒකම එක්කෙනා බක්කුල මහරහතන් වහන්සේ පමණයි. මේ ලෝකෙ සාමාන්‍ය අපි හැම කෙනෙක්ම අපි කවුරු දරාගෙන ඉන්නේ පටවි ආපෝ තේජෝවායෝගෙන සතරම හාධාතුන්ගෙන් හටගත් සරීරයක්. එදකට මෙවැනි ශරීරයක් දරාගෙන මෙවැ ශරීරයක් පරිහරණය කරගෙන ඉන්න ඇද්ද. අපි හිතනව නන්නේ අපිටහම ලඩහැ දෙන්නේ. අපිටහෙම ලෙහැන්නේ අපිච්චර පවකායෝ නෙමේ කියල හිතන වනං බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ තරම් අඥ්ඥානයකුත් නෑ කියෙනවා.ඒට හේතුව මේ සරීර ඔබ දරමේ ට අනු කුලොේ ධාතු මනසිකාර භහවන මේ ශරීර ගැන ගොඩා ගැමරින් අපිට විස්තර කරන ආදීනව සංඥා කලතියෙනවා. දස සඥ්ඥාතරමි සරීරයට හැදන්න පුළුවන් ලෙඩරෝග ගැන එකින් එක විමසමින් වඩන භාවනාවක් ආදීනව සංඥාව. මෙවැනි භහාවනාක්‍රම වැඩුවනම් අපිට ඔබට තේරුම්ගන්න පුළුවන් කොහොම ශරීරයද්ද මං මේේ දරාගෙනඉන්නේ. මොන තරන් ලෙඩරෝගවලට ගුහාවද්ද මේ සරීරය. බුදුරජාණන් වහන්ේ බක්කලි හාදුරන්ට දේශනාකරී කින්තේ වක්කල ඉමිනා පූතිකායන තිත්තේෙන. වක්කලේ කුණු වෙලා යන කුණු සරීරයක් දිහා ඇස්තෙකින් බලාගනී දලා ඔබට ලැබෙන ප්‍රයෝජනයමකක්ද. ඔබට බුදුරජාණන් වහන්සේව දකි අවශ්‍යනං ඇස්තෙකනෙමේ ධර්මයෙන් දකින්න කිව යෝ දම්මම් පස්සති සෝමම් පස්සති වක්කලි ඔබ ධර්මය දැක්කෝත් සෝමාන් පස්සති ඔබ ධර්මය තුළින් මාව දකිනවාකය. එහමනම් අපි ධර්මය තුලින් බුදුරජාණන් වහන්සයෝ හඳන ගන්න දක්ස වවෙන්න ටඕන. පින්ත්තුනි අපි කවරු දරාගෙනඉන්න ලෙඩවෙන සරීරය. ඒ නිසා මේ ලෝකයේ ඔය තියන ලෙඩරෝග ගිහිද පැවිදිද උපාසකේක් ද සිල්වත එද්ද නැද්ද කුළවතාද රජාද ඕනම කෙනෙකුට ඕනම හසනීපයකට ලෝකෙ කොදුරුවෙන්ට පුළුව. තැන් අපි හිතම හොඳට බනහාපු. භාවනාකරපු හොඳට සිිල් ගුණ දහම් රැකගෙන ගුණේ හපත් ජීතයක් ගත කරපු කෙනෙ. ොලේ මරෙන්ෙන රෝගයක් හැදිනො ඒගේ ලඩ තියෙනවා සමහර ඉස්්නායු ආබාද එක්කෝ කෝමා වගේ රෝග තත්ත්ව තියෙනවා එතකොට මෙවැනි රෝගකට ගොදුරුනාකි ල අපි සාමානය හිතම එයාට කල්පනාවනෑ එයට අඳුරගණ්ඩ බැමීම මගේ දරුවමී මගගේ නෑ යුමි මගේ ගිවල් දොරුුවල් අඳුරගන්න බැරුව යනවා සමහරයි එක්ක තැන එක්කො කිය ඕනවා කල්පනාවක් නැතු ඔහොම කාලයක් ඉඳලා මිය යනවා. අපි හිතමු භාවනාකරපු කෙනෙක් හොඳට සිල්ගුණ දහම් වඩපු කෙනෙ ය භාවනා කරා කියලා ලිඩහැදෙන් නැතුව තිෙන්න විදික් නෑ. ඒනිසා එහෙම කෙනෙක් ුඩත් එහම ලෙඩවෙන්න පුළුව. හැබැයි මතකතියාගන්න ඒ කෙනා සිල්වත්ව ගුණුවත්තු වඩපු ගුණ ධර්ම. ඒව ප්‍රයෝජනී ලැබෙන ආකාරයයි. ද මේ දශනාවෙන් ඔට බොහම ලස්සනට පැහැදිලි කලා දෙන්න උත්සාහ කරන්න. මේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ සෝතානු දත්ත කියලා සූත්‍රයාව. සුෘත වශශාවකයා හොඳට බනහල ධර්මය දවුණු කරගත්ත ්‍රාවකයා ධර්මය තුළින් ආරක්ෂාවෙන ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්න්නනම්. අපි දේශනාවට අනුකූලව ඒ සඳහන් වෙන කාරණ කීපයක් මං ඔබට විස්තර කරන්න. බහොධාව දාහන මේ කාරණ තේරුම් ගන්න උත්සාහරන්න. බුදුරජාණන් වහන්ස පේන්නවා මහනේන්නේේ ඔන්න එක පුද්තිලෙක්කන්නවා. ඔහු නිතර බනහනෝ සුතා හරිර් බණහනකෙනෙ. දතා ඒ ඇසූ ධර්මය ධාරණී කරගන්නවා. එකන හොඳට බණ අහල මතකතියාගන්න. වචසා පරි්චිතා නිතරේ අහන ධර්මේ වචනින් පුරුදු කරනවා. කිය මේ වගේ දැ මේ ඇසා නිත්‍යයි, කනානිත්‍යයයි නාසයානිත්‍යයයි දිවානිත්‍යයි, කයානිත්‍යයි, මනසානිිත්‍යය දැ මේ බනහලතියනවා. එයා නිතර ඉන්න ගමන් හිතනවා මේ ඇසා නිත්‍යයි මේ කනානිත්‍යයි නාහස අනිත්‍යයි, දිවානිතිම එක වචනය සජ්්‍යායනාකර කර පුරුදු කරනවා. වචසා පරිචිතා. එළඟෙන මනසානුපෙක්කිතා නුවනින් විමසවයිීමස තමාතුලින් ඒ කැඹුරු ගාම්බීර ධර්මය මෙනෙ කර කර තමා තුළින් බලනු. මේ ධර්මේ ඕපනායිකයි තමා තුලින් තමාට පමුණුවාගෙන බලන්න තිය. ය බලනු ඇත්තට මගේ හැ අනිත්‍යද අනිත්‍යයිනේ. නාමරූප නිසාහටගත් ඇස. මේ හැ ලෙඩවෙනවා වයිසට යනවා, ජරාවට පත්වෙනවා, තුවාල් හැදෙනවා කුණුවෙනවා මැරී යනවා. හේතු නිසාහ හටගත් දේවල් හේතු වෙනස්වෙනකට වෙනස්වෙනම අනිති්‍යය. ඒළඟට මේ කනත් නාමරූප නිසා හටගත් ආයතනයක් පට ව්‍යාපෝ තේජෝවායෝකන සතර මහදාතුන්ගේ හටගත්ත මේ කන තුළ නාමධර්ම වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය ක්‍රියාත්මක වෙනවා. එලකට මේ විදියට මේ කණට හැදින ලෙඩරෝග ආහාර සමුධ්‍ය රූප සමුදය ආහාර නිසයිමයෝ පවතින්නේ ආහර නැති වෙනකොට නිරුද්ධ වෙනවා මේ කානීත්‍යයයි තැන් අර අහපු දරම මේ තමා තුළින් විම සීමස බලනෝ මනසානු පෙක්කිතා. ඉළකටේ ධර්මේ තමා තුළිින් අවබෝධ කරගන්න උත්සාහගන්නව එකට භාවනාව සිං වඩමින් ධර්මාවබෝධයයට උසසාහගන්න ශ්‍රාවකකි. එතකට මෙයා හොඳට සිිල්වත්ත බණහාගෙන පින්ංකාංකරගෙන ගුණ ධර්මපුරාගෙන හොඳට ධර්මේ දියුණු කරගෙන ඉන්න. ඔහොම ඉන් ඇද්දී යම් කිසි හේතුවක් නිසා සිහිමුලාවෙලා ඔහුට මරණයට මූන දෙන්න සිද්ධවෙන. එතන යම් හේතුවක් කියල බුදුරජාණන් වහන්සේ පේෙන්නුවේ පින්හතුන සිහිමුලාවෙන්න පුළුවන් දුසීලකම නිසා. දුසීලකම නිසා සිහිමුලා වුණොත් අපායි. ුදුරජාණන්හන්සේ පෙන්නවා අසම් මූල් හෝ කාලං කරෝති නිරයන් එකන සිහි මුලාවෙල් අකුසල් බලවත් වෙලා පංච දුෂ්චරිිතයදෙන කෙන සිහි මුලා වෙලා මරණින්මත් අපපායට යන යථහබතන් නික්හිිත්තු ඒව නිරේන හරි ොළුවෙ තියාගෙනගේ බරක් අතහැරිය වගේ. ඒ හැනිං මෙහෙන් චුත වෙනකොට ප්‍රතිසන්දිහිත අපායි පහළවෙන් එ නිසතේ ප්‍රේති දුක්සාහිත ආත්මික පහල වෙන. ට සීල විපත්ති අතර බුදුරජාණන් වහන්සේ පෙනවා දුස්සීල කෙනා මරනාසන්න වෙනකට සිහි මුලාවෙනවා එතන සිහි මුලාවෙනවා කියෙලපෙන්නන්නේ දුස්සීලකම නිසා සිහිමුලාවීම එයා මරණින් මත්්‍ය අපායකට පස්සේ. හැබැයි අදාපිමි කතා කරන්න මේ දේශනාව කතා කරන්නේ දුසීලකෙන ගැනනෙමි ඉතාම සිල්වත්ත හොඳට බණහාගෙන පින්දහම් කරගෙන දම් පින්කංකරගෙන ගුණධරම වඩාගෙන හිටපු කෙනෙක් සිහි මුලාවෙනවා එතකට එයා සිහි මුලා වෙන්නේ අර කියපු දුස්සීල කණ්නිසාවත් වෙනත් අකුසල විපාකයක් විපාග දීල නෙමේය. හැබැයි යාගේ සිහි මුලාවෙන්නේ එකත් සහරලාට ඇක්සිඩැන්් එක හෝල් එඩ කර්ම විපාකයක් මතාපු එකක් වෙන්න පුළුව. නමුත් එයා හොදට පින්කරපු කෙනෙක්. ඒ පින්ක දැං හිතන්න පින්කරපු කෙනෙක් වානයක් හැක්සිඩට වෙන. ොලට නයක් වෙන මොලේ ෝපරේෂන් කරනවා ඒ ඔපරේෂණ එකින් පස්සේ සමල්ලාට කල්පනාවනෑ සේ කල්පනාවනෑ එහෙම ඉඳල මැරිනවා එදකට දේ කාටත් පොදු ඔගට මේ බණ කියන මට අපි කාටත් කාට කවදක් කොතන මොනවිදියට අපි දන්න නෑ මේ ජීවිතේ මොනවගේ ඉරණමක් අපි කාට අත්තුවයිද බලන මිනිස්සුන්ට හැඳන ලෙඩරෝග සමහ රෝග තියෙනවා භාකින්සන් වගේ රෝග ස්නායි දුදරුවල වෙන සමට කල්පනාවනේ එක්කු මොලේ මිය යන රෝගතියනවා. සමහරය ොලේ මැරිලා මැසින් හෙකිින් ඉන්න කාලයක් ඉන්න ජ ස හර න ඉතින් ගේ ල යිෝ් ෝස්පිට ල හරි මැසිින් ට හයිරල ඉතින් තියාගනින්න්නො කාලයක්. අවසානයහිම් බලාගන ඉදල ඉඳලා එක්ක වෛද්‍යවුරුත් කියනවා මේකෙන සනීප කරන්න බෑ දැන් වෙන කරන්න දෙයක් නෑ. අවසාන අර මැසින් කැලිුවට පසහ ම යනවා. එතකොඩ මේ වගේ ඒ හිනාර කාලයක්ැන් සිහිකල්පනාව නැතුව ඉදලතිය යම් කිසි හේතුවක් ඇක්වානතුරක් ලේඩක් මොන හරි මෙහෙම හේතුවා. තැවබු මේ කියන කාරය හොඳට තේරුම් ගන්න හොඳට බනහපු අහපු ධර්මයේ මතකතියාගත් වචසා පරජිතා ඒ ධර්මය නිතර වචනය පුරුදු කරපු මනසානු පෙක්කිතයියේ ධර්මකරුණු නුවනේ විමසමින් ධර්මානුකුලෝ සිල්වත්ව ධර්මය වඩාගෙන ගිය පුද්ගලෙක් තමයි අනතුරට හරි ලෙඩකට හරි පත්වෙලා ස්නා වාාදයයක් හරි මොලේට වෙච්චානයක් නිසා හරි සිහිකල්පනාව නැතුව ඉදලා මිය යනවා. දැන් ඔහු මියගියාට පස්සේ ඔහු කරපු පිනතියනවා පිනෙන් තමයි සුගතියයට යන්නේ. බවපච්චයා ජාති මතකතියාගන්න උපදින්නේ කුමක් නිසාද බවය විාකපි නිස කරම හැීම නිසා. අන්න පටිච්ච සම්පාති බුදුරජාණන් වහන්ේ උගන්නනවා බවපච්ඡා ජාති විපාකප නිස කර්ම හැදුනේ යම් තමන් කරපු කර්මේ විපාකප නිස සකස්වෙලාතියෙන යමාකාරයටද කර්මයට අනුව යඋපදන්. එදකට ඔහ ජීවත් වෙලා ඉන්නකොට දන්දීලා සල්ටැකලා බනහල පින් කරලා හොඳ ඒට ගුණ ධර්මපුරපු කෙනෙ. ඒ පිනෙන් මරණින් මත්තේ අන්න්‍යතර දේවනි කාය උපදදිනවා කියල බුදුරාන් වන්සසි පෙන්න්න. ඇැඟහමේ ගහිල්ලා දේවනිකායක දිවිය ලෝකෙක කොහයට තැනක උපදිනවා. එතන අන්‍යතර දේවනි කායක කියලා කියන්න තේතුවක්තියනවා. ඒ හේතුව තමයි හොඳට බනාහාලා ධර්මය දියුණු කරගෙන සිහිෙන් මරණයට පත්වෙන කෙනෙකුට තමන් කැමති දිවිය ලෝකෙක හිත පිහිටව ගන්න පුළුවන්. පිංගතුනියෝ බාහල ඇති දේවතානුස්සති කියල භාාවනාවක්තියනවා. දවතතා නුත්සති භාවනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා කෙනෙක් සද්දා සීල සුත තියාග ප්‍රඥ්ඥාකින මේ සේක බලධරම වඩලනම්. තමන්තුල තියන සේක බලධර්ම සෙහිකරලා දෙව්ලවක හිත පිහිටවල හිතවඩන්න පුළුවන්කය. ඒ මොකද පරලවන් රැකවරණයක් පිණිස මාර්ගඵලයක් ලබාගෙන නිවනට යනතේ. සතරාපාට නොවැට ආරක්ෂාවීම පිණිස දවතානුස්සති කිය ආරක්ෂසිත භාවනාවක් බුදුහාන්දුර පෙන්නලතියෙන්. එතකොට මේ අනුස්සති භාවනතර බුද්ධානුස්සති දම්මානුස්සති සංගානුස්සති, සහිලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති දවතාානුස්සති කියලා මෙහහිම භාවනාවක් විස්තර වෙනවා. හැබැයි සිහිකල්පනාව දුරුවල වෙලා මැරෙනෙක්කොට දැන් එහෙම තමන් කැමති තැනක හිත පිහිටවාගන්න පුළුවන් වෙලාවක් නෙමේ. සිහ ඇැතු ඉදඳලා නිම යන්නේ. දැංග අඋපදින්නේ පිනෙෙන් ඇදිලයන් තමන් කරපු පිනට අනුව යම් තැන අන්‍යතර දේවනි කායක උපදිනවා. ඔන්න බුදුරජාණන් අහස විස්තර කරනවා මහනෙනී දැංගහු මැරෙනකුට සහිකල්පනාව නැතිවන හිට. ඔහු දිවියලෝකයේ ඉපදුනාට දෙවි කෙනෙක් හැතියට සහිකල්පනාව තියනවා. පෙර මතකෙනෙ. පෙන තමන් කොහිද හිට මොනවද කරපු පින්කං. කඉදලද මෙතට ඒ ඒව මතක් කරගන්න හැකියාවක් නෑ මොකද සිහිකල්පනාව නැතුව ඉඳලා මිය ගිහිල්ල පිනෙන් දිවේ ලෝකීපදිචක්ච නිසා. එදකොට එයා දෙවි කෙනෙක් හැටියයට තවන්ගේ පිනට දැන් දීවිය විමාන දිවිය සැපසම්පත් මේව ලැබිල දෙව්ලෝ අනි දෙවරුවක විනෝධවී ඔොහම කාලයක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහන කාලයක් යනකොට හර පෙර මතකේ ටික ටික මතුවෙන්න පටන් ගන්නවා කියන. මන්ටම ේරෙනවා කවුරුත් උදව කරලා කියලා මතක්කරෝ ලනෙමේ කාලක් යැනකොට තමන්ටම තේරෙනවා මං ඉස්සර මනුස්සලෝක නේද හිටිය මං මේ වගේ බණභහාවනා කරලා තියෙනවාන තමන්ට මතක් ටිකටික මතක්ර මං ඉස්සරමහිම බණයහෝවානේ බුදු කෙනෙක්ගෙන් ධර්මය අහල්පු මේ ශාවකයෝ අතර මමත් බණහිවානේ ශාවකයන්ගගේෙන් එක්ෝ ඒකාල් බුදු හාමුදුරුව හිටියනන් ඒව මතක් කෙනොයි බනහපුයේව ශාවකයන්ගෙන් බණහපුයවා දම්පින්කංකරපුවා කරපු දහම් කටයුතු පින්කංවෝ මතක්කේ නොයාද. අඒවා මතක් කියෙලා යා ධර්ම මාර්ගෙටි යොමුේ නොක් කියනවා. අර දිවිය කාමයන් සැප සම්පත් එක්ක නොමගේ යන්නේ නැතුව ධර්මමාර්ගෙටි යොමුවෙලා යා තනියම ධර්ම මාර්ගෙ ආපහු හදාගෙන යනොක් කියෙන. එක පුද්ගලයේ ගැන බුදුරජාණන් වහන්ේ සූතානු දතසූට්ට පෙන්න ආකාවෙේ. දෙවනි පුද්ගලයා යත් තර වගේම මනුස්සලෝක හොඳට බණහාගෙන හොඳට සීල්ගුණ දහම් පුරාගෙන හොඳට ධර්මයේ හැසිරරිලා භාවනා කරගෙන සුතා හොඳට බණහනෝ දතා ඇසූ දධර්මය හොඳට මතක තියාගන්නවා ධාරණය කරගන්න වචසා පරිචිතා නිතර ධර්මය වචනය පුරුදු කරනවා මනසානු පෙක්කිතා ධර්ම කරුණ නුවනින් විමසීමස තමාතුලි අවබෝධ කරගන්න මහන්සි ගන්න. එදකොඩ මෙහම ගුණ ධර්ම වඩාගෙන ඉන්න නැද්දී අරවාගේ ම පිහිතමු ලෙඩක් හැදෙනවා. මොලේරෝගයා. ඉස්්නාායවාබාධයක්. තිික දවසක් යන කොටේ ලෙඩේ නිසාම හොට කල්පනාව නැත්තුව ය. සීහිකල්පනාව නැත්තුව යනු. එහෙම ඉඳලා කාලයක් ඉදල ි අවු නක් එෙම ඉද ිය කියල්. හැබැයි ඒ මියේ යන්නේ ඒ ජීවිතය තුළ අකුසල් පෞකං කර කර ඉදල ඒ අුසල්ලවෙල විපාගයක් හැටියට ඔහට වෙච්චයක් නොවවෙන්න පුළුවන් තමාල්ලාට පෙර කරම විපාගයක් බලපෑව වෙන්න පුළුවන් ඒරෝගට හැබැ ඒජීවිතය හ ගොඩක් පින් කරපු කෙනෙක්. මරනාසන්න මොහොති සිහිකල්පනාව නැතුූ ඉදර තමයි මැරෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාල මහනෙෙන ඒ පුද්ගලයත් ජීවත් වෙලා ඉන්න ඇදිකරපු පින්කන් නිසා පින බලවත් නිසා. බව පච්චයා ජාති විපාක පිණි සොහෝගේ පිනට අනුව කර්මය සකස්වෙච් ආකාරයට අන්න එතර දේවනි කායක උපදිනවා. ය දිව ෝකට ඇදිලෑනවා. දැන් එයත් දෙව්ලෝ පහල වෙනවා යාටත් තර කලින් කෙනා වගේම පෙරමත කනෑ ඇ මරනාසන්න කාලේ අන්තිම කාල සීහි කල්පනාව නැතුව ඉඳල මරිච්ච නිසා යා දෙව්ලොව ඉපදුනත් යාටත් පෙර තමාන් කොහෙද හිටියේ මොනො අදකරේ. පිින්කම් බනාහපු දේවල් මනභහාවනා ගැන කල්්‍යාන මිත්‍රයෝ ගැන මේ දහම් මග ගැන ඒ මතකිනෑ දෙවි කෙනක් ැටියට දිව සැප සම්පත් මේ මගේ විමාණ සතුටෙන් විිනෝද න්නවා පෙර මතකිනෑ. ඔහොම ඉන්නැද්දී දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා හදිසි අහන්න ලැබෙනව කිය. පින්ගතුනි මනුස්සලෝක අපි මේ බණහනවා වගේම දෙවිවරු ධර්මය කතා කරනවා දීගනි කාය තිනවා ජනවසභ කියලා සූත්‍රය. අන්නේ දේශනාය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙනි පෝය දවස්සොල්ට සුධර්මා කෙන දිවිය සභාවට දෙවරු එකතු වෙනවා. එකතු වෙලා ඒ අය මනුස්සලෝක කරන පින්කං ගැන කතා කර කර සාධකාරදි දීව සතුට වෙනවා. ඒ අයයි ධර්ම සාකච්ඡා කරනවා. අනාගාමී වෙච්ච සනත් කුමාර කියල බ්‍රක්්ම දෙවිකෙනෙ දෙවලවට එවා පෝයි දවස්සල්ට දෙවියන්ට දම් දෙන්න. ඔබහල ඇති අනාගාමී අය විතරක් උපදින බ්‍රහ්ම තලතියනම් අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට මෙන්න මේ බ්‍රහ්ම තල පහ අවිහ අතප්ප සුදස්ස සුදස්සී අක නිට කියන්න මේ වට කියන්නේ සුද්ධවාස බ්‍රහ්මලෝක මේ බ්‍රහ්මල් තලවල උපදින්නේ අනාගාමී පලට පත්ව ච්චයි පමණයි අය එහෙම පිරිනිවන් පානු පහු කාමලෝකට එන්න. එනිසා තමයි න ආගාමි අනාගාමි කියන්න ඒ කාමලෝකේ ය උපදින්න එහෙම පිරිනිවන් පානු. එදකට මේ අනාගාමී වෙච්ච මාර්ග පල් ලබල ඉහළටම අනාගාමීවෙච්ච බ්‍රහ්ම දෙවිවරු පෝය දවස්සොල්ට සුධර්මා දිවිය සභාවට එනවකී නොත් දෙවියන්ට බණ කියන් ධර්මී කියලින්. එදකොට අපිට හි අපේ නො මේ මනුස්සලෝක වගේම දිවිය ලෝකවලත් ධර්ම සාකච්ඡා බනාානයයේවා ධර්මය හැසිරනේවා පිංකං ගැන කතා කරනේවා පින් අනුමෝදන් වෙනවා. ඇ දෙව්ල වනි තියෙන සිලුමිනිසයි. බමලෝ තමයිතියෙන සලුමිනිසයි. අපේ බෝසතානන් වහන්සේ අභිනිස්ක්‍රමණය කරපු දවසේ. අනුවමාන අදයෙන් එතර වෙලා උන්වහන්සගේ කෙස්කැට් කෙස් වැතියේ දිගු කෙස් ඇතිේ මගුල් කඩුවෙන් කපලා. ඒේ තියාගෙන සත්‍යයක් ක්‍රියාවක් කර මටඒ කාන්ත මේ යන ගමනේ ලූතුරා සම්බුද්ධත්තිේ ැබේනම්. මේකෙස් පොළොවට නොවැටේවා හසේීම රැදේවා කියලා හසට වීසි කර. යොදුනක් ඉහල අහසට පැනෑැක්ක බෝසතාාණන් වහන්සගේ කේෂධාතුූන් වහන්සේලා සක්‍ර දෙවියන් ෆ්‍රන් කරඩුවකින් පිළිගත්තකෙන්. දෙවරු සාධකාරදී දෙව්ලවට ගිහින් වති සා දෙව්ව දොළොස්යොදුනක් විශාල් චෛත්‍යයක් මවනවා සත්ට්‍රුවනි ඒ තමයි ස්වලු මිනිසයි ඒ සෑයේ මහා බෝසතාණන් වහන්සගේ කේෂ ධාතු තැන්පත් කරගෙන දෙව් බමොන් වන්දනා කරන්න පටන්ගන්න එදාම අභිනිස්ත්‍රමණය කරපු දවසෙම ඒ මොහොතෙම උන්වහන්සේ කල්පනා කරනවා අරාභරණටිකයි මගුල් කඩුුවයි චන්න්නඇමති අයට දුුණනාපහුබම මේ වාර්ගෙන යන්න හැබැයි උන්න්නහසේ ඇඳගෙන ඉන්නේ රාජකය සල්ු පිළි උුණහස කල්පනා කරා විමුක්තිය කරා යන කෙනෙකුට මේ රාජකය සල්පිරිි සුදුසුනෑ. ශ්‍රමණ විදී ශ්‍රමණයෙක් විදියට ශ්‍රමණ විස්ගන්නට ඕන. ඒ මොහොතෙම උණහන්සගේ සංසාරිික මිත්‍රෙක් කාශ්‍යප බුද්ධසාාසනයේ යාළුව. කාශ්‍යප බුදුහාදුරන්ගෙන් බනහල් අනාගාමි වෙච්ච කටී කාර සුද්දවාස බඹලවහිතී ඕ සාධකාර දිදී බ්‍රහ්මදිවුරු සමගහසින් ඇවිල්ලා අටපිරි කරක් මවාගෙන. බෝසතාාණන් වහන්සේට අට පිරිකරක් පූජකරා උන්නහන්සේක පිළි අරගෙන සවුරු පිරිකර ඇදගත්තා සියවුරු පාතර දරාගෙන අ ගිහි වස්වයු කලා පහු නමල අතට අරගෙන කලින් දිටම සත්‍ය ක්‍රියාවක් කරා මං මේ විමුක්තිය කරායන ගමන මටේ කාන්තෙන් විමුක්තිය ලැබේනම් මේ ගිහි වස්වත් පොළුවටන වැටේ වහසීම රැදේවා කියලා හසට වීසිර යොදුණක් කියහල අහසට පැනණෑග හසි ැඳෙද්දදිී ගටීකාර බ්‍රහ්ම දෙවියන් කරඩුවකින් පිළිගෙන සුද්ධවාස බබලවට ගිහිම් බ්‍රහ්ම දෙවුරු චෛත්‍යයක් මවනවා ඒ තමයි සලුමිනි මහාසෑ දෙවවතියන සිලුමිනි සෑ. එනම් බumbleලවතියෙන්නේ සලුමිනි මහාසයි. එතකොඩ දෙවිවරු බ්‍රහක්්ම දෙවිවරු මේ චෛත්‍ය වදිනවා පීංකාං කරනවා බණහනො ගුණ ධර්ම පුරනවා ධර්ම සාකච්ඡා කරවා. න්න ඒවා අහන්න ලැබෙනවර දෙවි කෙනාට පෙර මතකේ නැතුවද දෙව්ලෝ ඉපදිලා ඉන්න කෙනට අහන්න ලැබෙනු ඒ බනපද ඇහෙනකොට ධර්ම කරුණු ඇහෙනකොට මතක් කෙනවා කියනවා ම දන්න දේවල්න මේ අය කතා වෙන්නේ මං කවදහරි මේවා අහලා තියෙනවා මේ කියන දේවල් ඔයි පටිච්ච සම්පාද පංචුපාද අනස්කන්ද ඕව මං කලින් ඉගෙන ගෙන තියෙනවනේ කියල පෙර මතකේ මතු වෙලා එෙනවා කියන. ඒ මතක ආවට පස්සෙේ අර කල්්‍යයාන මිත්ව දෙවිවරු එක්කම එකතු වෙලා ධර්ම මාර්ගිටම හැරනව මිසක් ආපස්සටනාම් වැටින් නැතේ කියය. ඔන්න දෙවනි කෙන ආරක්ෂාවෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්ස වදාලා මහනෙනි තුන්වැනි කෙන තවත් පුද්ගලයක් ගැන දේශනා කරනවා. එයත් අර වගේමයි. මනුස්සලෝකෙදි හොඳට බනහල සුතා ඇසූ ධර්මය මතකතියාගෙන ධහරණය කරගෙන වචනින් පුරුදු කරනවා. බන භාවනා කරනවා දම්පින්ංකං කරනවා හොඳට සිල්වත්ව ගුණුවත්ත ධර්මාව බෝධයට මහන්සිගන්න කෙනෙ. එත් තරවගේ මයික්කව අපිහිටම ඇක්සිඩන්ට් එකක් වෙලා මොලේට හානයක් වයෙනවා කල්පනාව නැතුව කාලයක් ඉඳලා මැසිිනයක ඉදල යමැරනවා. එක්කු මොකක්හරේ අපිතුම එ මොලේට වෙච්ච හානය කවරුව තරාකාරය කොළුවට ගහල ආයුදයකින් පහරදීලා මොලේට හානියක් වෙලා මොකක් හර එහෙම කල්පනාව නැතුව ඉදඳලා යම් හේතුක යා මැරෙෙන්. හැ ප කරලතිෙන හොට ගුණපුරු පින්ංකරප කෙනෙක් එයා කොහොම මැරුණත් පිනෙන් රැස්කරගත්ත කර්මයෙන් තමයි කර්මයට අනුවයි උපදන්නේ බවපච්චයාජාති යා කරගත්ත පින නිසා අන්න්‍ය තර දේව නිකායක යත් උපදින. කොහෝව දිවිතලයකඋපදිනු. දැන් ඒ එනට ඕහම දිවියලෝකයඔ සැප සම්පත් වන්න වින්න හොම කාලයක් ඉන්නකොට ඉර්දි බල සම්පන්න රහතන් වහන්සේලා දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ට බණ කියයනවා ඇහෙනවා කිය. එමනම් අපට පේනවා ඉර්දි බල සම්පන්න රහතන් වහන්සේලා දෙව්ලවට වැඩම කරලා දෙවියන්ට දහම් දෙසලා තින මේ මනුස්ස ලෝග බන කියීන වගේ එමයිදා. ඔබ හලා ඇතින මුගලම් මහරහතාතන් වහන්ස උන් වහන්සේ නිතර දෙවුලවොට වඩන වකය. දෙවියන්ට දහම් දෙසලා ඒ දෙවිලෝකෙ දෙවරුන්ගේ විස්තරත් දැනග නැවිල්ලා මනුස්්‍යයන්ට. ඒවා මුල් කරගෙන ඒ මාටෘු කාකරගෙන දහම් දෙසන්. ඒ සිදුවීම් තමයියේ බිමානවත්තුවේ සඳහන් වෙන්නේ. මුගළං හාම්දුරු දෙවරුන්ගේ අහන පිින්වත් දෙවිය පින්වත් දෙවුදුව ඔබ මේ තරන් දිවිය සැප සම්පත් විඳින්නේ පෙර කොහිෙද හිටිය මොනවගේද පිනක්්ද කරේ. ඔබ මේ තරන් සැපසම්පත් විඳින්න කරපු පින්කම්මනවාද. ති අඩ දෙවරු තමන්ගේ කතා කියනවා පෙර මනුස්සලෝක ඉද ලරපු පින්කන්ගත්. දැග ැවිල් මුගලන් හාහමුදුර නුස්්‍යන් බන කියනවා. අද දෙවි කෙනෙක්මට දෙව්ලෝදි මුණ ගැහුුණ මෙන්න මේ වගේ පින්ංක කරලා එනිසා නුඹලත් පිින්කරන්න කියලා මුගලම් මහරහතන් වහන්සේ ඒ මාටෘකා මුල් කරගෙන මනුස්්‍යයන්ටත් බණකිව්ව කියෙනවා. දෙවියන්ටත් දහම් දෙසනවා. එදකොට මේ වගේ දෙවිවරු බණහන්න්නය නොදැන් අපි හිතම කට්ේ දෙවවිවරු එකතුවේෙනවා. එහෙම බනාහාගෙන ඉන්නකොට අන්නු මතක් කියෙනවා. මේ කියන දේවල් මේ බණමං අහල තියෙනවනේ මේ වගේම කරුණු මට හොදට අහල පුරුදුයින කියෙල් තක් කියෙනවා පෙර මතක ඒ මතක් වෙනකොටයා ධර්මමාර්ගෙටම යොමුුවෙනවා මිසක් ආපහුවර් පංච කාමයන් කෙලෙස් එක්ක නොමග ගිහිල්ල අපයි පැත්තට වැටෙන් නෑ කිය. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන උපමාත් කියනවා උපමා දෙකක් පිස්තර කරනවා අර කලින් දෙවනි තුන්වෙනි කියන මේ අවස්ථා දෙක විස්තර කරමින් බුදුරජාන් වහන්ස උපමාකීපයක් කියන. ඒ උපමා තමයි ඔන්න යම්කිසි කෙනෙක් කැලේක ඇවිදින්නග හිලා හදිසය මහ කැලයක් මැන්්ද අතර මංවවිනවා. අපි තුම් පාර වැර දිලා කැලේ අතර මංව වුණ පිරිසම් මගඇල්ල කළේ තනිියුුණ. දැම් මෙයා කැලේ පාරක් හොයාගන්න විදියක් නෑ. අද වගේ රතන හම්බන්තා මොවද නැති මහා කැලයක් මැද්දේ කිසිීම දෙයක් නැතුව තනිියුනා කියල හිතන් දැන් එයාට හිතර බයක් කියෙනවා මන් තනි වෙලා මට මොකක්වේද මංක කොහොමද පාරක් ොයාගන්න කියලා බයින් අර කැලේ ඇතුළේ පාරක් හොයවෝ එඒහාට මෙහාට පාරක් හොයකොයා කැලේ ඇවිද ඇවිද යනවා. ඔහම යනකොටයාට ඇතින් ඇහෙනවා කියනවා හක් පිබින හඬ හක්ගෙඩියයක් පිබින ඇහනෙන කියලා හිත නෑති ඇහනවාහ. ඒ හඬ එහෙනකොට මෙයාට පුදදුම සතුටක් උපදිනවා ඔය නම්මං අහල පුරුදු හඬ. අන්න කවර හරි හක්්ගෙඩයක්ක් විිමින හෙනම් ළඟ ගමක් තියෙනවා. අන්න මට රැකවරණයක් තියෙනවා කියලා ඒ හඬවොස්සේ යා යනවා කියන. ඒක හරියට අර දෙවුලව ඉපදිලා පෙර මතකේ නැතුව ඉන්න දෙවිකෙනෙකුට දෙවියන් දෙවියන් ධර්මසාකච්ඡා කරනවා ඇහෙනකොට පෙර මතකේ මතුවිෙනවා වගේ කියනවා හරියට අර හක් පිවිිඳ හඬ අඳුනගන්න වගේ කියන පෙර මතකේ මතක් කෙනවා ආමන් දන්න නි මං අහලත නවාන මේ නම් මන් දන්න දෙයක් කියල මතක් කෙනෝ කියෙන ඒළංගට බුදුරජාණන් වහන්සේ අර්තුන්ගනිි කෙනාට ලස්සන උපමාවක් කියන මහනනේ මහ කැලේක අතර මං වෙච්ච කෙනෙ කරවගේීම කැලේ පාරක් ොයහ ඇවිදැවිද යනකොට ඇතින් ඇහෙනවා බෙර හඬක් බෙර ගහනෝ කො හැරි බෙරයක් ගහනෝ ැ ෙර හල ති මනුස්සලෝක ඉන්න දි හවි කලින් අර කැලේට යන්න කලින් බ ගැන දන්න බෙර හඩ අහලා තියන කෙනා. බෙරේ ඇහෙනකොට බයවෙන්නේ. බුදු අම්මෝ කියලායි කැලේටමද වන්නේ. එය බෙර හට ඇහෙනකොට මඳන ගන්නවා අන්න ගමක් මේනන් ගමකින් ඇහෙන හක් ඔය බෙරහනක් මංහොදට අහපු හඬ අන්න මට රැකවරණයක් තියෙනවා කියලා ඒ හඬ ඔස්සේ යනු. බුදුරජාණන් වහන්සේ වදාලා. රනාසන්න කාලි සිහිකල්පනාව නැතුව මිය ගියත් පිනෙන් දිවිය ලෝකික ඉපදිලා පෙර මතකය මතක්කරගන්න බැරුව ඉන්න කෙනාට රහතන් වහන්සේලා දෙව්ලෝට වැඩම කරලා බන කියනවා ඇහෙනකොට ඒ බනපද අහනකොට ඒ මතක් කියන්නේෙ හරියට අර බෙරහටා අදුන ගන්නවා වගේ කියන. කැලි අතරමං වෙලා හිටපු කියෙනෙක් බෙරහඩක් අඳුන ගත්ත වගේ ඒ බණ ඇහෙනකොට මතක් කියෙනවා කියවා. මන් දන්න දෙයක්නෙ මං මේ අහලතියෙන දේවල්නි ඔය ධර්ම කරුණු මං කලින් අහල තියෙනවාන කිය මතක් කියෙනවා. එනම් මතකතියාගන්න දැම්මේ සිහිකල්පනාව නැතුව කාලයක් ඉඳලා පිංකරපු කෙනෙක් මැරිලා දෙව්ලවට කියත් බණපද ඇහෙනකොට එහෙම මතක් කෙනවා නං දැන්ගඔබ හිතන්න මේ ධර්මය පුරුදු කරලා හොඳට බණභාවනා කරලා ධරමී හැසිරිලා බනහාපු කෙනෙක් සිහිය මරණයට පත්වෙලා සුගතීඉප දෙන කොටම අර මතක ඒවිදියටම නැද්ද යාට තියෙනවා යා දන්නවා දෙවුලෝ පහලවෙච්ච මම් තමන් පෙර කොහිෙදහිටේ මොන පින්කන්ද කරේ කොහමද බණයවේ යා එතනයි දම්ම ඒ දියුණුව ඉස්සරට දියුණු කරගෙන යනවා ඒ නිසා පංහතුනේ අපි මේ දරම පුරුදු කරනවා කියලා කියන්න මේ ජීවිතයට විතා කරන දෙයක් නෙමේ සසරෙන් නිවන් දකින තෙක් මේ අහන බණපදෝට ප්‍රයෝජනවත්ෙන බ භාවනා කරනවා සිල් ඩකිනවා ගුණධර්ම පුරනවා කියන්න මේ රැස් කරගන්න ගුණධර්ම මෙලන් අවසන් වෙන්නෑ හුස්මටික යනකොටිඉවර වෙන්න. හැබැයි අනිත්තුපාදීගන ගත්ත දේවාල් ආචාර් මහාචාරයකංවෙන්න පුළුවන් ය ඔක්කොම හුස්මටික අධිදාලයන්න වෙනවා. හැබැයි මේ ධර්මය යහලා දහම් දැනුම තුළ ගොඩනගපු මේ ආධ්‍යාත්මික දියුණුව දැනුම පින. ඒවා පරලවටත්තුපකාර වෙන. පුඥානි පරලෝ කස්මින් පතතිට්ඨා හොන් තිපානින පරලව පිහිට පිණිස පවතින්නේ ත්‍රැස් කරගන්න පිනමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සෝතානු දතකිෙන සූත්‍රයේ හතර වැනිපුද්ගලයා ගැන තව කෙනෙක් ගැකෙන හරි ලස්සන සිදුවීම. ඒ තමයි දැංගඔබ දන්නවා අර කලින් පුද්ගලෙ තුන් දෙනාගෙන සිදුවීම. හතන වැනි කෙනා ගැෙන බුදුරජාණන් වහන්සේ පෙනවා මහනනේ ඔන්න කෙනෙක් මනුස්සලෝක ඉන්න ඔහොඳට බනහන කෙනේ. සිිල්වත් කෙනෙ පෝට අත්තු පෝසතය රකිනවා නිති පන්සල් රකිනවා දවසට බන දෙ එකතු නක් අහනෝ ඒ අහන ධර්මය නිතරම මෙෙනෙහි කරනවා බණපොත්පත් කියියෝනවා. කොහමහරි මන් මේ ජීවිතයේ ධර්ම අවබෝධ කරගන්නවා හිල අවංක උත්සහයක් ගනිමින් ධර්මවබෝධයම අරමුණු කරගෙන ගුණ ධර්ම වඩාගෙන ඉන්න කෙනෙක්කිඉන්නවා. ඇැයි ඒකතුවෙලා මනුස්සලෝක පින්කංක කරනවා දැම් බල නොග පින්කංකරනකොට පිරිසයින්න ඔබට යාලුවයිඉන්නවා කල්ල්‍යයාන මිට්්‍යව ඉන්නවා ගිල්ල එෙම දානය අදමකගේ පහන් පිරිසයින්න අපි පිංකමක්තිේ නොයයි බාවනාවක්තිී නොයන් කියලා ඔබට යාලුව කල්්‍යයානමිත්‍රය ධර්ම මාර්ගයට උදව කරනය තින්න. ඒ අය මේ හැමෝම එකක්ට මැරෙන් වනමේනි ඒ අයි ඔබට කලින්මිය ගිහිල්ල සමහරු දිවිය තලවල ඉපදිච්චායිඉන්න. සමයිට ඔබත් එක්ක ගිහිල්ල භාවනා කරන්න ගිය කියෙනෙ. ඔබට කලින්මියය ගහිලේ අදවේ ලෝකහි ප දීලා ඔබත් එක් එකට සෑ වදනා කරනවා සියගාන එකතුවෙලා ෙහිල්ලා කපරෘප පූජාවක් කරනවා මහා පින්කං කරනවා දම් පින්කන් කරනවා. ඒ පින්කන් සංවිධානය කරපු පින්කංගොල්ට එකතුවෙච්ච කල්්‍යයාන මිට්‍රු අපිට කලින් දෙවලවයන් අප යාලුව කල්්‍යයානමි්‍රය කොච්චරවාද. බුදුරජාණන් වහන්සේ වදාලා ඔයා අතර අර ධරමී පුරුදු කරගත්ත කෙනෙකුට මරණ සන්නම් යම්කිසි හේතුවක් නි සරවගේම අපිග ොලේට වෙච්ච හානිය. ොෙස වැටල ලු ඇදිලම රරි තන දං ඔොු ඒේ පිරිල්ලා ල්පනාව නැතුවගේ හිල්ල එහෙම් මැරෙනවා. අපිටම හෙම නැත්නම් මොලේ අසනීපයක් හැදිනවා ඉස්නායවාබාධයක් එක්ක මොලේ මැරිලා මොකක් හරේතුව කිම මොලේ පිළිකාව මොනවා හරි අපි හිතම යම්කි හෙම දෙයක් වන්න පුළල එක්ක ක්සිලටයක්ක් වෙලා ඔළලුවට වෙච්ච හානයක් මට කල්පනාව නැතු ඉද කාලයක් ඉද ැරෙන. දැඒත් අපි ගමුල් මාසියක් වෙන්න පුළුවන් සතියක්වෙන්න පුළුව මසගානක් වෙන්න පුළුවන් කල්පනාවක් නැතුව සහිකල්පනාව නැතුව ඉඳලා මිය ගිය කෙනෙක්. හැබැයි යා ජීවත් වෙලා ඉන්නකොට හොඳට පින්කං කරපු පින්කංගොලට ගියපු බන භාවනා කරපු ධර්මාණුකුලෝ සිල්වත්ත ධර්මාවබෝධයට මහන්සිගත්ත කෙනෙ. එයා රැස්කරගත්ත පිනෙෙන් අන්න්‍යතර දේවනි කායක උපදිනෝවා මකක් හෝ දීවිය ලෝකට පිනෙන් එයා ිනට අනුව බවපච්චයා ජාති මතකතියාගන්න උපදින්නේ බවය නිසා කාම බව කාමලෝක විපාක පිණිස කරම හැදිලන කාමලෝක උපදනවා. බනභහාවනා කළදිහන වඩපු කෙනෙක්න රූපලෝක විපාක පිණස කරම හදිලන රූපී බ්‍රහ් තලයක උපදදිනවා. අරූපදි්‍යාන වඩලනං අරූපී බ්‍රහ්ම තලයක උපදන. එතකොට ඒ විපාක පිණිස රැස්කරගත්ත කර්මයෙන් තමයි උපත කර ඇදිල ඇ. හොඳට පින්කරපු කෙනෙක් නිසා පිනෙන් දිවිය ලෝකෙ උපද. හැබැයි අර කලින් පුද්ගලයට වගේ කාලයක් ගිහිල තනියම පෙර පින මතක් කෙන්න්නෙත් නැ පෙර මනුස්සලෝක බණ භාවනාකරපුවා සිහිවෙන්නෙත් නෑ. ඒකඩාට දෙවියන් දෙවියන් ධර්මසාකච්ඡා කරනව හදිසීවත් අහන්න එහෙම අවස්ථාවක් කෙදෙන්නේෙත් නෑ. රහතන් වහන්සේලා දිවිය ලෝකෙට ගිහිල බණ කියනෙකොට එහෙම අවස්ථාවක බණහන්න අවස්ථාවකුත් නෑ ිම යාකොයි යාක දිවිය තලෙක ඉපදිලා ඉන්නවා. ය දෙවි කෙනක් කැටියට විනෝද වෙන සතුටු වෙනවා දිවිය සැපසම්පත් වඳ විද. හොම දිවිය කාමයන් එක සතුට දෙවි දෙවලො ඉන්නවා. එයාට කලින් දිවිය ලෝකයට ගියපෝ අර එකට මනුස්සලෝක පින්කංකරපු කල්්‍යාන මිට්ට දෙවිවරු නිතර බලනවා කියවා කෝ අපේ යාලුව කෝ අපිත් එක පින්කංකරපු ය. හ මනුස්සලෝක එකට අපි එක්ක භාවනා කරපු අයි දැන්ගේ අයි කොහෙදඉන්නෙ කියලා නිතර බලනෝ කියය. එහෙම බලනකොට දකිනවා එකට බණ භාවනාකරපු, එකට පිම්කාංකරපු, එකට සෑවන්දනා කරපු, එකට භාවනා වැඩි සටහන් වට ගියපු එකට දම්පින්කන් සූදානන් කරපු දන්දීපු කලයාන මිත්‍රී අතර මනුස්සලෝකෙ හිටපු කෙනෙක් මෙන්න මිය ගිහිල්ලා දිවියලෝකකි ඉපදදිලා. යාර දිවිය සැප සම්පත් එක්ක සතුටුුවේවිී විනෝධවෙවී ප්‍රමාධවීන්නවා. එතකොටර කල්්‍යයානමිට්ට දෙවුරු ඒයා හොයාගේ නැවිල්ලා යා වටේ ඉඳගෙනේ දෙවවුරු යායට මතක් කරෝනව කියනො සිහි කරෝනවා. පින්වොත මතක දෝබට අපි මනුස්සලෝක කලින් හිටිය. ඔබට මතකද අපි මෙහෙම පින්කන් කරා. අපි මේ වගේ බනභාවනා කරා. ඔබ මෙහෙම කෙනෙක් ඔබ මෙහෙම පින්කරපු කෙනෙ. ඇයි ඔබ මක නැති ඔබ සිහි කරගන්න කියලා. අර දෙවරු යා වටේට ඉඳගෙන පෙර මතකය ඇතිකරෝලා පෙරපින්කම් මතක් කරලා ධර්ම මාර්ගයට එක් කරගෙන යනවාකිය. බුදුරජාණන් වහන්සේ මේක අපිට තේරෙන්න්න තවත් ලස්සනූපමාවක් කිය. සමහරයි ඉන්න ඕන තරුම්ගන්න බෑන කොමකිවත් යාලට තේරෙන විදදිහට තවත් ලස්න ුදුරජාණන් වහස පින්න ඒක මහනෙනනි මෙන්න මේ වගේ දෙයක් කින වෙන්නේ ඒක හරියට ඔබට තේරුම් ගන්න පුොුවන් අපිහිතම දැන් පුංචිකාලි ඔබට හිටපු යාලුව ඉස්කෝලය අනකාල හිට යාලු මිත්‍රයෝ ගැන හිතන් සමටම බහන් ඉස්කෝලි යන ළමෙක්න යායට මේ අත්දැකීම ඒ විදිීට ගන්න බැරිවි. පැඩි හිටියෝ හිතන් පුංිකාල ඉන්න යාු මිට්‍රු ස්කෝලය අන කාල හිටපු යාලු මිත්‍යයු සමහර ලාටේ අය තරුණ කාලය නවාව විවාහ වෙලා ගම් රටවල්ල අ හැල්ලන්න සහමුව එක රටවල්ල පදිංචේයට යන. අපිහිතම කෙනනෙක් කොන්න ලංකාව හිටපු කියෙනෙේ එය විවා වෙලා න වන්න රටකටෙක් ඇමරිකාවේ එංග ලාන්තති ස්ටේලියයා වෙන් රටක පදදිංචි වෙලා. ඒරට අවුරදු ානක්කි න්න ඉඳල හිට ලංකාවට අවරුද්ධකට සැරයා අවරුදධහෙක සැරයක් නවා නවා දෙමවපිය බල්ල ටික දවසක්හිද ලාපහ රට යන. ඔහොම ඉන්නකොට හදි සියවත් කොහේදිහරි අපි හිතම උත්සවේකට ගිය වෙලාක එක්ො ස්කෝලෙම එකක් හරි පරණ උත්සවයා යාලුව එකතු වෙච්ච තැනක් කාගෙ හරි. එහෙම තැනකට ගියපු වෙලා පරණ යාලුව ටිකක් කම්බෙනවා. ඒ පරණ යාු මිත්‍යයෝ හදිසිියවත් මන ගැහුණොත් ඒ අයි මොකද කරන්න. දැවබට හිතේ මවා ගන්න පුළුව. ඔබේ පරණ යාලු එක්කො හරි මලගෙදරක වෙන්න පුළුවන් එක්කෝ කාගෙ හරි විවාහමංගල්ල එකක වෙන්න පුළුවන් උස්සවේකදි වෙන්න පුළුව පරණ පාසල් යන හරි පරණ යා මිත්‍රයෝ ටක ම් ොනොත්. ය වට වෙලා අ පරණ දේවල් මතක් කරගන්නවා මතකද අපි ඒ කාලි මෙහෙම කර. මතකතුට අපි ඉස්සර මෙන්න මේ විදිහට ස්කෝලයන කාලේි මෙහෙමයි මෙහෙමයි කියලා හිනාාවවී බොහොම සතුටෙන් අර පරණ දේවල් මතක් කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාල දෙවවුරුත්වය වගේ තමයි කියරු. තමන් එක එකට බණභාවනා කරලා කල්්‍යයානුමිට දෙවුරු තමන්ට කලින් දෙවලෝකට ගිය් අය තමන්ගේ. කල්්‍යයාන මිත්‍රයන් එනකම් බලාගෙනන්න. පින්කංකරපු ගුණ ධර්ම වඩපු එකට බණභාවනා කරපපුවා අය දවිියලෝකවට ආට පස්සේ අනිත් දෙවිවරුයාාව හොයාගේ නැවිල්ලා මතක් කරලා දෙනවා. පින්වත මතකද. අපි මෙහෙම පින්කංකර අපි මෙහෙම පින්කංකර. ඇයිවාට මතකනෙ අරහෙම කියෙ මතක්කර දැම් බලන්න ඔබ සමහරලාට විදේස රටක ඉන්න කෙනෙන්න ඔබට මේ අදැකීම හොඳට ඇති. ඔබ අෞුරදු ගානකට පස් සමහරල්ලාට ලංකාට ගියාම. ඒ යාලුමිත්ව සමහලට ආරංචිට බෝහොයාගෙනේ නො. ඇවිල් අර පරණයෝ මතක් කරනවා දැන්වාට අපි මතකක් නෑනේ ඇයි මතක නැද්ද මෙහෙම කියලා ඒෝ මතක් කරලාදනවා අර අසවලා මෙහෙමයි මෙහෙමයි අපි මතකද ඒ කාල මෙහෙම ගමන්ගිය ඕ මතක් කරගන්න. බනභාවනා කරපුයි ඒෝ මතක් කරගන්න. දම්පින්කංකරපපුයි ඒෝ මතක් කරගන්න. අපිස්සර මෙහෙම පින්කං කර අපි මෙහෙම භාවනා කර ඒ වගේ පින් දහම් කරලා දෙවියලෝක කියත් දෙවිවරු. ඒ මතක් කරවල ධර්ම මාර්ගෙයටම එක් කරගෙන යනවා කියලා මෙන්න මේ කාරණා හතර බුදුරජාණන් වහස විස්තර කරන්නේ සෝතානු දත කියන සූත්‍රයි ඒම විස්තර කළලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහනනී මනුස්සලෝක ඉන්න කාලෙ හොඳට බනහපු සිල්වත් ධර්මය දියුණු කරපු අවංකව ධර්මාවබෝධයට උත්සාහයක් ගත්ත සූතා බනාහපු දතා ඇසූ ධර්මය ධහරණය කරගත්ත වචසා පරිචිතයේ ධර්මකරුණු වචනයෙන් පුනුතු කරගත්ත මනසානු පෙක්කිතා අනුවනින් ඒ ධර්ම කරුණු විමසකු ධර්මාවබෝධයට මහන්සිගත්ත කෙනෙක් යම් හේතුවකින් සිහිකල්පනාව නැතුව ඉඳලාම් මිය ගියත් යාට රැකවරණයක් තින හෙනම් මතකතියාගන්න සිහිකල්පනාව දුරුවල වෙලා මැරෙන හැමෝම අපාය යන්නන්නේ නෑ අන්නේ එක මතකතියාගන්න. අපාය යන්නේ අපායගාමී අකුසලයක් බලවත්තුන ත්‍යාපා යන. සමහර වෙලාවට යා මරනාාසන්න වෙනකුට එයාට පෙරකරපු අකුසලයක් හරි අපායගාමි අකුසලයක් බලවත්වනුත් අකුසලෙන් අපායන්න පුළුව. ඒ එරෙන් ඇක්සිඩන්් එකක් වෙලා මොලේට හානයක් වෙලා ඔපරේෂණන්නේයක ඇතිවෙච්ච ප්‍රශ්නයක් හරි මොලේ මොකක් හරි ඇතිවෙච්චු වෙන ෙඩක් නිසා හරි සහිකල්පනාව නැතු මියයනවා. යා කොහෙද උපදින්න කියලා තීරණයවෙන්නේ යා රැස්කරගත්ත කර්මයානු කර්මයෙන් තමයි භවය. බවපච්චයා ජාති බව කියන්න එතන විපාක පි නිස කර්ම හැදී කර්මයෙන් උපදන්. පින්කරපු කෙනා පිනෙන් සුගතියකට පිනෙ ඒ අවශ්‍ය තැනට පිනට අනුව ඇදිලෑනො. එහෙම ඉපදුනත් එයාට ධර්මය මුණ ගැහිලා ධර්ම මාර්ගෙට යන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහම ලස්සන දේශනාවක් අදාපි මේ කතාකර තේමනම් අපිට පේනවා ධර්මය ඉගනගන්න එක කොච්චරණයි යහපතක්. දැම්ම කියපු අවස්ථාව කලාතුරකින් කෙනෙකුට සිද්ධ වෙන දෙයක් එවැනි අවාසනාවන් තනතුරක් මොලේට වෙච්චහානයක් ඇක්සිඩන්ට් එකක් හරරි කලාතුරකින් වෙන්න පුළුවන් දෙය හැබැයි ජීවත් වෙලා ඉන්න ඇද්දී සද්දාව සිල්ුවත්කම දහම් දැනුම තියාග සම්පත්තිය ප්‍රඥාව වඩාගෙන ගුණධර්ම පුරාගෙන යන කෙනාට තමන්ගේ ඒ ඉන්ද්‍ර ධර්ම වැඩිලා ඒ බලධර්ම සේක බලධර්ම වැඩුණුත් මේ ජීවිතයම ධර්මය අවබෝධ කරන්න පුළුව හැයියාට බුදුරජාණන් වහන්සේ පරලවෙන් රැකවරණයක් පිණිස දේවතානුස්සති කියලා භාවනාවක්කු ගන්න. ඔබ බලන්න බුද්ධ දේශනාතර තියෙනවා බුද්ධානුස්සති, දම්මානුස්සති, සංගානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති කියලා භාවනා බුදුරජාණන් වහන්සසි පෙන්න්නනවා. එදකොට එහෙම භාවනා වඩලා පින් සිහිපත් කරගෙන සමහර ඉන්නව අනනි මරණාසන මොතේ. තම කරපු පින මෙනෙහි කරලා ස ඒ අයට සමහරුට සුගතිය පේනවා. මැරන්න කලින්ම ඔබහලැදි දුට ගැමු රජ්ජුර. මරනාසන්න වෙච්ච වෙලාවේ පින් පොත කියවදදිය. රුවන් වැලි මහාසෑයි ළඟට තමයි ඇඳ පිටීම උත්සගෙනගේ දුට ගැමු රජ්ජුරු. මේ මහසෑ මළවෙේ ති කියල කරපු පින්කන් කියනකොට රහතන් වහන්සේලා ඇැවිල්ලා පිරිත්් කියියනෝ. රජ්ජුරුන්ට පේන වහන්සේ දෙවවිවර දිවී රත හයකින් ඇවිල් අඩගාන රජතුමායිෙන් අපේ දිවිය ලෝකට නෑන රජ්ර යංකින අපේ දිවිය ලෝකට ීලාළඟ දිවිරත යා එකනු නෑන රජ්ජරු අපේ දිව ලෝකටය. එතකොට පින්කරපු කෙනා එක්කරගෙන යන්න දෙවිවරු ඒ ඒ දිවියලෝකවලට ගෙන යන්න පොරකනු. ඇයි ඒ පින්කරපු කෙනා එකතු කරගෙන යන්න උසා කරනවා. මැරෙන්න්න පෙරමයිවට ධර්ම කියැන ගති නිමිති පහල වෙනවා පින්කරපු කෙනාට සුගති අරමුණුව වෙන. සහරුට දෙවරපේනවා දිවිය රතපේනවා දිවිය විමානපේනවා. බොහොම ලස්සන්ට තමන් කරපු පංකං මරණ මංචකේ බලවත් කරගෙන නින්දෙන් පිබිදයා වගේ සමහරුව මෙහෙ හුස්මටික යනකොටම සුගතී පහළ වෙන අයින්න. ඒ නිසා පංහතුනේ මේ ධර්මයේ බුද්ධ ශාසනයක් අපිට මොනගැහිලා අවාසනාවන්ත මරණයකට පත් නොවී? මේ බුද්ධශාසනින් ප්‍රයෝජනයක් කරගෙන සුගතිගාමීව ධර්මය කරා යන මාර්ගයක් අපිට පැහැදිලිව ලැබිලා තියෙනවා. මෙච්චර පැහැදිලිව නිවන් මගක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා ඒ බණටිකත් අහන්න ලැබිලා මනුසලෝකෙත් ති ප්‍රදීලා ශන සම්පත්තියත් ලැබිලා අත්තට ලැබිච්ච අවස්ථාව අතහැරගත්තෝ පස්ස බැරිය පස්සෙ බැරිය ට කල්තියනවා කිය කිය ඉඳලා අත්තට ලැබිච් අවස්ථාව අතහර ගන් දෙප. අප්‍රමාදීවෙන් අප්‍රමාදීව මෙන්න මේ කාරණා මතක තියාගෙන සද්ධාව සිල්වත්කම දහම් දැනුම ්‍යග සම්පත්තිය ප්‍ර්ඥාව මේ වැඩිගැනෙ සේකබල් අප්‍රමාදීව මේ සේක බලධර්මයන් දියුණු කරග බ හැමදනාටම ලබිච්ච නස්ස ජීවිතේ. අවසන් වෙන්න පෙර සද්ධහදී ගුණ ධර්ම දියුණු කරගෙන. උතුම් ව දර්මේ ම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා ලැබේවා ැබේවා කෙල ආශිරවාද ්‍රාත්තනා කරනවා. ഫරිංහතු නේ අදේ උතුම් ධර්මශවනින් බ්‍රැස් රගත් සියලෝම පින්. සියලු දෙවියෝ සාධදු කාරදි ේපින් අනමෝදන් වෙවා. දෙවියගේ පිහිට ඇකවරන ආශිර්වාදය ඔබැහැම දෙනාාටම ලැබේවා කෙලා අපි ආශිර්වාද ප්‍රාත්ථනා කරනවා. ති ඒ වගේ මදමී ධර්මදාානමී පිංකම සිදු කරන්නටේ දෙන්නේ. ඔස්ටේලියාවේ සිට්නිි නගරයේ පදිංචිව සිටින ශිරෝමි සජෝතා අනෝම ප්‍රියන්ති, ගීතා, කේෂිණ අනුෂා යසන්ති සුමුදු ඇතුළු ඒ මිතුරියන් එකතු වෙලා තමයි අදමේ. ම දානමයේ පින්කම සිදු කරන්න. එයා එදස් නමසය හැට හත ඉදස් නමසය හැත්ත නමය කියන කාලේ විශාකා විද්‍යාලය ඉගනුම ලැබූ පිරිස. ඉතින් තමන්ගේ විද්‍යාලය ඉගනුම ලැබූඒ අයට මේ වසරේ වයිසෞරදු හැටක් සම්පූර්ණවීම නිමිති කරගෙන. ඒ හැම දෙෙනටමත් ලංකාවන්න අය ඒ වගේ තමන්ගේ සමකාලීන මිතුරියන් විදේ රටවල්ල ජීවත්වෙන ලෝකෙ පුරාම එකක රටවල්ල ඉන්න ඒ හැම දෙනානටම නිදුක් නිරෝගේ සම්පත්තිය තුනළුවන්ගේ ආශිර්වාදී දීර්ගාය සම්පත්තිීම ලැබේවා කියෙන ආශිර්වාදයෙන් අද මේ ධර්මදානයේ පින්කම සිදු කරන්න. ති දානය අතර උතුම්ම දානයේ තමයි සබ්බ ධහනං දම්මදානන් ජිනාති. තින් මේ පිරිස කල්පනා කරන්නට එදුණා තමන්ගේ යාලුවන් මිට්‍රයන් අද ලෝකයේ පුරාය එකක රටවල් ල ජීවත්වෙන ඒ සියල දෙ නාාවෙනුවෙන් අධ්‍යාපනයේ ලබන කාලේ තමන්ගේ අතීත මිතුරියන්සිහිපත් කරගෙන ඒ හැම දෙනාගම ජීවිතවට ආශිරවාදයක් හැටියට මේ දේශනාව පවත්වන්. තිය ඒගේ ගුරුවරු මිය පරලවගේ අම්තාාවක් ගුරුවරු ඇදේ තමන්ට නැනුවන අධ්‍යාපනයේ ලබාදීපුයේ ගුරුවරු ඒ අගේ පෞුල්ල මිය පරලවගිය දෙමාපයක් නැතුරු සියලෝම ඥාතීන් ඒවගේම තමන්ගේ සමකාලීන් අධ්‍යාපනයේ ලබන ඒ පාසල්ලොල ඉඳලා මිය පරලවගිය ඒ හැම දෙනාම සාදු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාර දුකින් අතමිදේවා කියල සාදුකිිල අයිස කල පින් අනුමෝධන් කරන්න. ඒ වගේම සියලු දෙවියන්ගේ පිහිට රැකව නාශිර්වාද මේේ හැම දෙෙනටම ලැබේවා ලැබේවා කියලපි ආශිර්වාද කරනවා තිවර්තමානේ විශාකා විද්‍යාලයේ ඒ ගොරුවරු ඒ කටයිුතු කරන හැම දෙෙනටමත්. වගේම දස් නමසය හැට හත ඉදස් නමසිය හත්ත නමය කියන කාලිධ්‍යාපනය ලැබේ සමකාලීන ඒ මිතුරියන් සියලු දෙනාටමටත් ලෝකයේ පුරාජීවත්වෙන් ලංකාවේන්නේ හැම දෙනාටමත් ආශිර්වාද කිරීමත් එයගේ පවල්ල හැමෝට මාආශිර්වාද කිරීම සිට්නි නුවර ඔෝස්ටේලියාවේ සිට්නි නුවර පදිච්ජවශින ශිරෝමි සජෝතාඒවගේ මනෝම ප්‍රියන්ති ගතා කේෂිණි අනුෂා යසන්ති සුමුදු ඇතුළු ඒ මඉතිරියන් හමෝම එකතු වෙලා අදම මේ පින්කම කරන්නතින් ඒ හැම දෙනාටමන්. ඔොබ හැම දෙනාටමත්. බනෑසූ ලක්වාස ලෝවාසි හැම දෙනාටමත් අද මේ උතුම් ධර්මශවනය ධර්මදානමේ පිනත් ධර්මශ්‍රෝණමේ පිනල් නිවන්දරටුවක් බෞට පත්තේවා පාරමිතාවක් බෞටම පත්වේවා කියලා අපි ආශිරර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකා සට්ටහාච බුම්මට්හාා දේවානාගා මහිද්‍යකා. ංග ෝදවා ිරන්රක්කන්තුලෝක සාසනං ආකා සටහාජුම් මට්හාා දේවානාගා මහිද්දිිකා ഞඥන්තගන ෝදිිත්වා චිරන්රක්කන්තු දේශන ආකා සටහාජබු මට්හා දේවානාගා මහිද්දිිකා පഞ්ඥන්තංගු මෝදත්වා චිරන්රක්කන්තුවන් සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි